ඇඟ කිලිපොලා යන විශේෂ කාරණාවක් හෙළිදරව් කරන්න තිබෙනවා. මේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ වැඩ කරපු විශ්‍රාම ගිහිල්ලා ඉන්න සහ ජව සම්පන්න තරුණයන් යුක්‍රේන් රුසියන් යුද්ධෙදී බිලිදීම සඳහා අර වැග්නර්ගේ කුලී හමුදාවට සපයන ව්‍යාපාරයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රුසියානු තානාපති කාර්යාලය හරහා විදේශවාණිජ්‍ය කාර්යාංශයේ ලියාපදිංචි කරන්නෙත් නැතුව රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අල්ලස් ලබා දීලා තමයි එතනින් පන්නනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ රෙකෝඩ් තියෙනවා. පසුපෙළ සේවා සපයන්න නෙමෙයි ෆ්‍රන්ට් එකට යවන්නේ. 40කට වඩා වැඩි පිරිසක් ගිහිල්ලා තියෙනවා. ඒ 40න් වැඩි පිරිසක් මිය ගියා කියන එක තමයි එහෙ ඉඳලා එවපු හඬපටයක්. ඒ අය කියන ඔන්න අහන්න. ඒ දන්න කියන කිසිම හේකුට එන්න දෙන්න එපා. නැදුනවත් කමින් ආවේ. මං එක්කපු ගොඩක් කට්ටිය මැරිලා සියලු දෙනා දැනුවත් කරන්න දැනගන්න එන්න නම් දෙන්න එපා. පින් සිද්ධ වෙයි. රහසිගතව වීඩියෝ කරලා එවපු වීඩියෝ එකක්. මේ බලන්න ඔබට පැහැදිලි වෙනවා මේ යුද කරපු තැන්වල මේ සිය ගානක් සෙබළුන්ගේ මිනි තැන් තැන්වල ගොඩ ගැහිලා තියෙනවා. ආයුධ ගොඩ ගැහිලා තිබෙනවා. මෙන්න මේ බිමට තමයි ලංකාවෙන් යවන සෙබළු යවන්නේ. ඒක නිසා මේකට අහුවෙන්න එපා කියලා අපි ශ්‍රී ලාංකික මේ විදේශ රැකියා උම්මාදෙන් පෙළන අයගෙන් ඉල්ලා සිටිනවා. මම මේ පිළිබඳව අහන්න විදේශවාණිජ්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් ඉන්නවා රන්දිණී කියලා. ඔහුට කෝල් 15කට වැඩිය ගත්තා. එක දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නේ නැති උද්දච්ච සාමාන්‍ය අධිකාරීවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් පිරිච්ච තැනක් බවට අද විදේශ වැණුත්ති කාර්යාංශයේ පත් වෙලා තිබෙනවා.